අදනත්ල් සතියේ 6 වන දිනයි අද අපගේ භාවනාව ගොඩනැගෙන්නේ ඉතා ප්‍රබල ප්‍රස්තුතයක් මතයි ඒ තමයි ලෝකයට ආදරය කරන මිනිසයා තුල දෙවන වහන්සේගේ ආදරය නැති බව ජුවම් තුමා එදා ලෝකයේ කියන සංකල්පය දැක්කේ ඍණාත්මක දෘෂ්ටි කෝණයකින් එදා කාලේ මිනිසයා හිතුවා දෙවන වහන්සේගෙන් තවදුරටත් අපිට වැඩක් නැහැ අපිට අපි මත යැපෙන්නට පුළුවන් ඒක නිසා මේ මිනිසයාගේ හිතට මහාන් තත්ත්වකම කාන්තු වෙන්නට පටන් ගත්තා ඒ ප්‍රතිඵලය උනේ ආත්මార్థ කාමිත්වයේ මිනිසයාගේ හිතවල පැලපදියම් වීමයි දිරාපත් වෙමින් තිබිච්ච රෝමානු අධිරාජ්‍ය තුල පාපේ පිළිලයක් වගේ පැතිරෙන්න ගත්තා පොහොසත් මිනිස්සු දුප්පත් මිනිස්සුන්ව හූරගෙන කන්න පටන් ගත්තා අහිංසක මිනිසයාගේ ලේත් එක්ක සෙල්ලම් කරපු ජනතාව ඒ තුලින් තෘප්තියක් ලබන්නට පටන් ගත්තා අසෝබන වගේම අස්වාභාවික ලිංගික ජීවිතය එදා මේ මිනිස්සුන්ගේ ජීවිතවල සාමාන්‍ය දෙයක් වෙන්න පටන් ගත්තා මේ හැම දෙයක්ම දිราපත් වෙනා වගේම මිනිස්යත් ඒ දේවල් එක්ක දිราපත් වෙලා නැති වෙලා යන බව අපිට පසක් කරනවා දෙවහන්සේ සදාකාලිකයි ඒ සදාකාලික දෙවියන් වහන්සේ අපිට කියන්න උත්සාහ කරන දේ තමයි උන්වහන්සේ තාමත් ලෝකයට ආදරේ ඒ ආදරේ කරන්නේ ලෝකය ගලවා ගැනීම සඳහායි ජේසුස් වහන්සේ තමන්ගේ ජීවිතයෙන් කියන්න උත්සාහ කළේ දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ පාපය මිසක් පාපිෂ්ඨ මිනිසයව නොවන වග. මොකද යහපතට තාම ඉඩක් තියෙනවා. ජේසුස් වහන්සේ තමන්ගේ ලේයින් දිනා දෙන්න උත්සාහ කරුවේ ඒ ගැලවීමයි. අද ජේසුතුමයි මරියතුමේ ජේසුතුමාව ජෙරුසලම් දේව මාලිගාවේ කැප කරන්න යැත්ති ඔවුන්ට මුණ ගැහෙනවා. අන්නා කියන දිවස් ප්‍රසාදිවරිය ඇය තමන්ගේ ජීවිත කාලේ අවුරුදු 7ක් විතරක් තමන්ගේ ස්වාමියාත් එක්ක ඉඳලා ස්වාමියා නැති වුණාට පස්සේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ දෙවියන් වහන්සේත් සමගයි ජේසුස් වහන්සේව හඳුනා ගන්නට ජේසුස් වහන්සේව අයිති කරගන්නට බලාපොරොත්තු වෙයි ඇය ගැලවීම දකිනවා ඒ ගැලවීම ඇය ප්‍රකාශ කරනවා මුළු ජෙරුසලමටම ඒ තුල අපිට මතක් කරනවා මුළු ජීවිත කාලයේදීම අපි දෙවියන් වහන්සේට නතු වෙන්නට අවශ්‍යයි ජුවම් තුමා බාලයින්ට කතා කරමින් කියනවා ඔබව ජේසුස් වහන්සේගේ ලෙයින් මුදවාගෙන තිබෙනවා ඒක නිසා ජේසුස් වහන්සේට පුංචි කාලේ ඉඳන්ම අයිති වෙන්න උන්වහන්සේ තුල ගොඩනැගෙන්න තරුණයන්ට කියනවා ජේසුස් වහන්සේව අඳුනාගෙන ගොඩනැගුණොත් ඔබට තරුණ කාලයේදී පැමිණෙන බාධා වලදී පරීක්ෂා වලදී යක්ෂයාට විරුද්ධව නැගී සිටින්නට පුළුවන් මහලු වයසේදී අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතවලින් දේවල් අතහරිනවා ඒ දෙවියන් වහන්සේ තුල ගොඩ නැගිලා සිටියොත් අපි අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ මත යැපෙන්න පුළුවන් බව දෙවියන් වහන්සේ වයිති කරගන්න ඕනේ බව ජුවම්තුමා අපිට යාලි යාලිත් කියා සිටිනවා ඒක නිසා අපි දෙවියන් වහන්සේව අයිති කර ගනිමින් පාපිෂ්ඨ වූ ලෝකයේ තුල සදාකාලික ලෝකයේ ගොඩනගන්නට වෙරදරමු ඔබ සැමට ජෙස්පීටයි